අලුත් චරිතයේ නම කර්නල් ඇලහන්ඩ්‍රෝ වර්ගස්. ඔයා හිතන විදිහට කෝල් ඔෆ් ඩියුටි මොඩර්න් වෑර් 2 වල ප්‍රධාන සතුර කවුරු බවට පත් වෙයිද? ඔන්න 2022 වර්ෂය සඳහා වන Call of Duty Modern Warfare 2 ගේම් එකේ තවත් අලුත් ටීසර් එකක් එළි දැක්වුණා. Call of Duty Modern Warfare 2 Artwork ටීසර් කියන නමින් තමයි මේ ටීසර් එක හඳුන්වලා තිබුණේ. මේ හරහා මේ ගේම් එක ගැන අලුත් තොරතුරු ගොඩක් අපට දැනගන්නට ලැබුණා. මේ ටීසර් ට්‍රේලර් එකේ කෙලින්ම ඉදිරිපත් කරේ තොරතුරු කිහිපයක් විතරයි. ඒකට මේ ගේම් එකේ රිලීස් ඩේට් එක වගේම ගේම් එකේදී අපිට මුණ ගැහෙන චරිත කිහිපයකුත් ඇතුළත් වුණා. නමුත් මේ ටීසර් ට්‍රේලර් එක ඇතුලේ සංගවලා ගොඩක් තොරතුරු අපිට ඉදිරිපත් කරා. ඉතින් මේ හැමදේම අපි අද වීඩියෝ එකෙන් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. මම හිතනවා ඔයා මේ වෙනකොට මම මේ Modern Warfare 2 game එක ගැන කරපු වීඩියෝ සියල්ලම බලලා ඇති කියලා. එහෙම නැත්නම් මම ගිය අවුරුද්දේ නම් මේ game එක ගැන කතා කරපු වීඩියෝ සියල්ල මෙතන ඉන්නවට බලන්න පුළුවන්. ඒ වීඩියෝ ටික පිරිවලට බලන්න. එතකොට ඔයාලට තේරුම් යයි Planet 361 කොච්චර නිවැරදිව මේක විශ්ලේෂණය කරලා තියෙනවද කියලා. ඉතින් අදත් හදන්නේ ඔබව පුදුමයටපත් කරන්න. ඒ නිසාම සියලු දෙනාගෙන් ඉල්ලා සිටිනවා වීඩියෝ එක අවසන් වන තෙක් බලන්න කියලා. ඒ වගේම අවසන් වශයෙන් තව දෙයක් මතක් කරන්න ඕන. අපි අපේ Planet 361 channel එක වෙනුවෙන් sticker pack එකක් ගහලා තිනවා කියලා ඔයාලා දන්නවා. තාමත් ඔයාලට පුළුවන් මේ sticker pack එක මිලදී ගන්න. මේ වීඩියෝ එකේ pin කරපු comment එකේ ඔයාලට පුළුවන් එකේ ප්‍රොසීඩියක දැනගන්න. එහෙම නැත්නම් මම කලින් කමියුනිටි පෝස්ට් එකකුත් දාලා තියෙනවා. මේ ස්ටිකර් පැක් එකක් වෙන්නේ රුපියල් 100ක් විතරයි. මේ පැක් එක අපි ඔයාලගේ ගෙදරට මෙවනවා. ඉතින් ඔයාලට පුළුවන් මේ ප්‍රොසීඩියක ඔස්සේ ගිහිල්ලා ස්ටිකර් පැක්ස් කැමති ගානක් මිලදී ගන්න. ඒ පණ වීඩියෝත් එක්ක අපි මේ Call of Duty Modern Warfare 2 අලුත්ම ටීස් එකේ අපිට සංගවලා දීපු තොරතුරු මොනවද කියලා දැනගන්න. Tapped into a surveillance drone. Eyes on. Roach. Well, that's where we're in position. Don't get compromised. Guys, you said we'll miss it. Good year. Decir, hermano. Bravo, stand by for contact. 2022 වර්ෂය සඳහා වන Call of Duty ගේම් එක අනවුන්ස් කරන්නත් පෙර ආතුවම මේ පිළිබඳව විවිධ කටකතා මාධ්‍ය පුරාවට පැතිරුණු බව අපි හොඳින්ම දන්නවා. මේ Call of Duty ගේම් එක 2019 දී ආව Call of Duty Modern Warfare Reboot Series එකේ දෙවැන්න බවට පත්වන බවට තොරතුරු අපට දැනගන්නට ලැබුණේ ගිය අවුරුද්දෙදිමයි. දැනට දින කිහිපයකට කලින් මේ කරුණවල සත්‍යතාවය ඔප්පු වුණේ කුඩා ටීසර් වීඩියෝවක් හරහා Modern Warfare 2 කියන නමින් මේ 2022 දෙන්න තියෙන Call of Duty ගේම් එක නිල වශයෙන් අනවුන්ස් කිරීමත් එක්ක ඒ ටීසර් ට්‍රේල් එකත් සමගම Call of Duty ෆෑන් එකට නව 50ක් ලැබුණා කිව්වොත් නිවැරදි. ඉතින් ඔවුන්ව තවත් උද්දාමයට පත් කරමින් 2022 මැයි 24 වෙනිදා, ඒ කියන්නේ දැනට දින දෙකකට පෙර ආතුව Call of Duty Modern Warfare 2 හි ඔෆිෂියල් ආර්ට්වර්ක් ටීසර් ට්‍රේලර් එක එළි දක්වනු ලැබුවා. මේ ටීසර් ට්‍රේලර් එකත් සමගම Call of Duty Modern Warfare 2 සම්බන්ධ තවත් තොරතුරු විශාල ප්‍රමාණයක් අපට දැනගන්නට ලැබුණා. ඇත්තරම මේ විදිහේ ටීසර් එකක් මැයි මාස 24 වෙනිදා එළි දක්වන බවට ප්‍රධාන ඉඟි කිහිපයක් ලැබිලා තිබුණා. පළමුව වෙන තමයි Call of Duty Twitter page එකට Task Force 141 හි කොළපැහැති ලාංඡනයක් මුදා හැරලා තිබීම. දෙවැන්න තමයි කැප්ටන් ප්‍රයිස්ගේ වොයිස් ඇක්ටර් වන බැරි ස්ලෝන් තමන්ගේ ට්විටර් ගිණුම සම්පූර්ණයෙන්ම අඳුරු කර දැමීම. මේ පෙරමග ලකුණුත් එක්ක Call of Duty Modern Warfare හි කැප්ටන් ප්‍රයිස් සහ Task Force 141 සම්බන්ධ වන තොරතුරක් නිල වශයෙන් අනවුස් කරන බවට කල්ැතුවම දැනගන්න අපට ලැබුණා. ඒ අනුමානය නිවැරදි කරමින් තමයි අපි ඉහත කතා කරපු ටීසර් ට්‍රේලර් එක නිල Call of Duty YouTube channel එක හරහා එළි දක්වන්නේ. මේ ටීසර් ට්‍රේලර් එක ආරම්භ වෙන්නේ වරායක දර්ශනයකින්. මේ වරාය තමයි ඇමරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ පිහිටලා තිබෙන ලොง බීච් වරාය. මේ වරාය සාමාන්‍යයෙන් ඇමරිකාව පාවිච්චි කරන්නේ ආසියාව, දකුණු ඇමරිකාව සහ තමන්ගේ අසල්වැසි මෙක්සිකෝවෙන් එන බහාලුම් ගොඩබෑම සඳහායි. ඒ වගේම එය සාපේක්ෂව මෙක්සිකෝවට ඉතා ආසන්නයේ පිහිටා තිබෙන වරායක් බවත් මේ සිතියම බැලුවාම ඔයාට පේනවා ඇති. ඒ වගේම මේ ටීසේකේ පෙන්නපු දිනයත් ඉතාමත් වැදගත්. ඒ දිනේ තමයි 2022 මැයි 23 වෙනිදා. ඒ කියන්නේ මේ ටීසේක රිලීස් කරපු මැයි 24 වෙනිදාට දිනකට කලින් තමයි මේ සිදුවීම ඇත්තටම සිදුවෙන්නේ. එයින් අදහස් වෙන්නේ Call of Duty Modern Warfare 2 වල කතාව මේ මොහොතේ සිදුවෙමින් පවතින කතාවක් බවයි. ඒ කියන්නේ 2019 දී සිදුවුණු Call of Duty Modern Warfare හි කතාවෙන් වසර 3කට පසුව සිදුවන සිද්ධියක් වටා තමයි Call of Duty Modern Warfare 2 හි කතාව ගොඩනගලා තියෙන්නේ. මීළඟට මේ ටීසර් ට්‍රේලර් එකේ වැදගත්ම අංගය බවට පත්ුනේ ගේම් එකේ ප්‍රධාන චරිත බවට පත්වන පුද්ගලයන් හඳුන්වා දීම. මේ වනතේ Call of Duty ගේම් එකක් ඉදිරිපත් නොකරපු විදිහට නිර්මාණාත්මකව ඒ කාර්යය සිදු කරන්න ඔවුන් සමත් වෙලා තිබුණා. මෙහිදී මුලින්ම අපට දැක ගන්න ලැබුණේ කැප්ටන් ජෝන් ප්‍රයිස්ව. අපි අනිවාර්යයෙන්ම දැනගෙන හිටියා ඔහු මේ ගේම් එකේදී අපට දකින්න ලැබෙනවා කියලා. ඒ වගේම 2019 Modern Warfare හි කැප්ටන් ජෝන්
ජෝන් ප්‍රයිස්ගේ ප්‍රධානම සහායකයා වූ සර්ජන්ට් කයිල් ගැස් ගරික් ඊළඟ අපට දැක ගන්න ලැබුණා. ඉන්පසු අපි දුටුවේ කෝල් ඔෆ් ඩියුටි මොඩර්න් වෝෆෙයා සීරීස් එක පුරාවටම අපි ආදරය කරපු චරිතයක්. ඒ තමයි ජෝන් සෝප් මැක්ටවිෂ්. 2019 කෝල් ඔෆ් ඩියුටි මොඩර්න් වෝෆෙයා හිදී විශේෂතනක් නොලැබුණු සෝප්ට 2022 කෝල් ඔෆ් ඩියුටි මොඩර්න් වෝෆෙයා 2 හි දොරගලු විවර වේවායි කෝල් ඔෆ් ඩියුටි රසිකයන් බහුතරයක් ප්‍රාර්ථනා කරා. ඉතින් මේ ප්‍රාර්ථනය ඒ විදිහටම ඉෂ්ට වෙලා තියෙනවා. මීළඟ ට්‍රේලර් එකේ දකින්න ලැබුණ මේ වනතේ කෝල් ඔෆ් ඩියුටි ගේම් එකකට නොදකපු අලුත්ම චරිතයක්. මේ චරිතය කවුද කියලා අඳුනලා දෙන්න කෝල් ඔෆ් ඩියුටි කණ්ඩායම ක්‍රියා කරලා තිබුණා. ඒ මේ ටීසර් ට්‍රේලර් එකේ වීඩියෝ ඩිස්ක්‍රිප්ෂන් එක හරහා. එහි සඳහන් වන අන්දමට මේ අලුත් චරිතයේ නම කර්නල් ඇලහන්ඩ්‍රෝ වර්ගස්. ඔහු මෙක්සිකානු විශේෂ බලකායේ නිලධාරියෙක් විදිහට සේවය කරමින් ඉඳලා පසුව ටාස්ක් ෆෝස් 141 සමග එකතු වෙලා තියෙනවා. ඔයාලා දන්නවා ටාස්ක් ෆෝස් 141 වලට එකතු වෙන්නේ ලෝකයේ හමුදාවල විශේෂ බලකායන් වලත් විශිෂ්ටයන් කියලා. ඒ විදිහට මෙක්සිකෝවෙන් එකතු වුණු මේ ඇලහන්ඩ්‍රෝ වර්ගස් තමයි ටාස්ක් ෆෝස් 141 වල අලුත්ම සමාජිකයා බවට පත් වෙන්නේ. මේ සමගම මම කලින් කිව්ව කාරණාවක් නැවතත් මතක් කළ යුතුයි. ඒ තමයි ලොง බීච් වරාය මෙක්සිකෝවට ඉතා ආසන්න බව. ඉතින් මෙක්සිකෝවට ඉතා ආසන්න මෙක්සිකානු බහාලුම් වලට විවෘත වරායක මෙක්සිකානු විශේෂ බලකායක හිටපු කර්නල් වරේක් රහසිගත මෙහෙයුමක් සමග සම්බන්ධ වීම අහම්බයක් වෙන්නට බෑ. මේ හරහා මීට පෙර කෝල් ඔෆ් ඩියුටි මොඩර්න් වෝෆෙයා 2 සම්බන්ධයෙන් සිදු වූ උපකල්පනයක සත්‍යතාවය පිළිබිඹු කරන බව තමයි මගේ මතය. ඒ තමයි මේ මොඩර්න් වෝෆෙයා 2 ගේම් එක මෙක්සිකානු මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවක් පිරිසක් මැඩලීමට ටාස්ක් ෆෝස් 141 වලට පැවරෙන මෙහෙයුමක් වටා ගෙතිලා තියෙන බව. ඉතින් ඒ අනුව ඒ මෙහෙයුමේ ආරම්භක ස්ථානය ලොง බීච් වරාය විය හැකි. මෙහෙයුමේ සම්බන්ධීකාරකයා මේ කර්නල් ඇලහන්ඩ්‍රෝ වාගාස් විය හැකි. ඒ අනුව කෝල් ඔෆ් ඩියුටි මොඩර්න් වෝෆෙයා 2 හි කතාව මෙක්සිකෝවට සම්බන්ධ වීමට ලොකු ඉඩක් තියෙනවා. මේ ටීසර් ට්‍රේලරෙන් අපට පෙන්වපු අන්තිම චරිතය තමයි අපි හැමෝම දන්න සයිමන් ගෝස් රයිලි. නමුත් 2019 කෝල් ඔෆ් ඩියුටි මොඩර්න් වෝෆෙයා ගේම් එකත් සමග සංසන්දනය කරාම මේ ගෝස්ට්ගේ එක වෙනස්කමක් අපට දකින්න ලැබුණා. ඒ තමයි ඔහුගේ කටහඬ. මේ ගෝස්ට්ගේ කටහඬ 2019 දී ගෝස්ට්ගේ වොයිස් ඇක්ටර් වුණ ජෙෆ් ලීජ්ගේ නොවන බවට මේට හොඳින් සමන් දුන්නොත් ඔයාට තේරුම් යාවි. Bravo, stand by for contact. ඔව්, ඒ කටහඬනම් වෙන කාගේවත් නෙවෙයි. එය Call of Duty පැරණි Modern Warfare series එකේදී Ghost හඬ කවපු Craig Fairbrain'ගේ විය යුතුයි. මීට පෙර ඇති වූ ගැටලුවක් නිසා Jeff Leach මේ අලුත් Call of Duty game එක සඳහා ගිවිසුම් අත්සන් කළේ නැහැ. ඉතින් ඔහු වෙනුවට Activision සමාගම නැවතත් Ghost'ගේ පැරණි අයිතිකරුවාම එම තනතුරට පත් කර ඇති බව තමයි පේන්න තියෙන්නේ. ඉතින් ඒකත් Ghost'ගේ චරිතය තවත් ජනප්‍රිය කරවන්නට හේතු පාදක වේවි. ඇත්තටම මේ ටීසර් එක තුල අපට පෙනෙන්නට හිටපු චරිත ටික මේ ටික විතරයි. තවත් එක චරිතයක් මෙතන සැඟවිලා ඉන්නවා. Captain Price'ගේ මේ වචන කිහිපයට සාක්ෂි සපයනවා. Tapped into a surveillance drone. Eyes on. Roach. ඔහු එතනදි කියන්නේ රෝජ්ගේ නම විය යුතුයි. කෝල් ඔෆ් ඩියුටි මොඩර්න් වෝෆෙයා 2 ප්ලේ කරපු අය නම් දන්නවා සර්ජන්ට් කැරී රෝජ් කියන්නේ කවුද කියලා. ඔහු තමයි ගෝස් සමග එකම වෙලාවේ ජෙනරල් ෂෙපර්ඩ් අතින් මැරුම් කන්නේ. ඉතින් මේකෙන් අදහස් වෙන්නේ මේ සර්ජන්ට් රෝජ් අපට නැවත හමු වන බවයි. ඒ කියන්නේ පැරණි ටාස්ක් ෆෝස් 141 එක එහි අලුත්ම සමාජිකයාද සමග එකට එකතු වන බවයි. ඉතින් අපි මේ කතා කරපු චරිතවලින් රෝජ් හැර අනිකුත් සියලුම චරිතවල ඔෆිෂියල් ආර්ට්වර්ක්ස් මේ සමගම මාධ්‍යන්ට මුදා හරින කෝල් ඔෆ් ඩියුටි ඩෙවලොපින් ටීම් එක කටයුතු කරලා තිබුණා. ඒ වගේම මොඩර්න් වෝෆෙයා 2 හි කවර් පේජ් එකත් ඔවුන් මුල්ම වරට මාධ්‍යන්ට හෙළි කරා. එහි ඉන්නේ වෙන කවුරුත් නෙවෙයි, අපි ගොඩක් ආදරය කරන ගෝස්ම තමයි. ඒ වගේම මේ චරිතවල මූණ දිහා හොඳින් බැලුවොත් ඒ වගේ යම්කිසි සිතියමක් වැනි සටහන් කිහිපයක් දැකිය හැකි. ඒවා මොනවද කියලා නම් තාම ඉඟියක් ලැබිලා නැහැ. ඊට අමතරව මේ ටීසර් ට්‍රේලර් එක තුළ 2019 කෝල් ඔෆ් ඩියුටි මොඩර්න් වෝෆෙයා හි ප්‍රධාන චරිත බවට පත් වුණු ඇලෙක්ස් සහ ෆාරා ගැන කිසිම සඳහනක් තිබුණේ නැහැ. ඒ වගේම කෝල් ඔෆ් ඩියුටි මොඩර්න් වෝෆෙයා 2 හි සතුරු චරිත ගැනත් කිසිම ඉඟියක් මේකෙන් දීලා තිබෙන්නේ නැහැ. නමුත් ඔවුන් කවුද කියලා හෙළි කරන දිනයක් ගැන නම් අපට මේ ටීසර් ට්‍රේලර් එකෙන් වක්‍රා කාරෙන් දන්වලා තිබුණා. ඒ දිනේ තමයි 2022 ජූනි 8 වෙනිදා J8:22 ලෙස කන්ටේනර් පෙට්ටියක සටහන් කරමින් තමයි 2022 ජූනි 8 ලෙස ඒ දිනේ අපට දැනුම් දෙන්න ඕන් කටයුතු කරේ. ඒ කියන්නේ ගොඩක් දුරට 2022 ජූනි 8 වෙනිදා Call of Duty Modern Warfare 2 හි මුල්ම ඔෆිෂියල් ට්‍රේලර් එක දැක බලා ගන්න අපට පුළුවන් වේවි. ඒ වගේම ජූනි 8 වෙනිදා කියන්නේ විශේෂ දවසක්. එදාට පසු දිනේ සමර් ගේම් ෆෙස්ට් එක ආරම්භ වෙනවා. එහි ඕපනින් නයිට් ලයිව් එක කියන්නේ ගේම්ස් ගොඩක අලුත් තොරතුරු අරගෙන එන අවස්ථාවක්. ඒ නිසා සමහර විටක ජූනි 8 වෙනිදා පළවෙනි ට්‍රේලර් එක රිලීස් කරලා ජූනි 9 වෙනිදා තියෙන සමර් ගේම් ෆෙස්ට් එකේදී මෙහි ගේම් ප්ලේ එකක් අරගෙන එන්න ලොකු ඉඩක් තියෙනවා. ඒ වගේම ඊටත් දින 3කට පසුව ජූනි 12 වෙනිදා Xbox and Bethesda Game Showcase ඉවෙන්ට් එකක් තියෙනවා. ඔයාලා දැනටමත් දන්නවා මේ වෙද්දි Call of Duty Games publish කරන Activision සමාගම තියෙන්නේ Microsoft සහ Xbox Game Studios යටතේ කියලා. ඒ නිසා ජූනි 12 වෙනිදා ඉවෙන්ට් එකේදී Call of Duty Modern Warfare 2 සම්බන්ධයෙන් යම්කිසි අලුත් දෙයක් දැක බලා ගන්න අපට පුළුවන් වේවි. මේ ටීසර් ට්‍රේලර් එකත් එක්ක Modern Warfare 2 හි release date එකත් announce කරන්න developing team එක කටයුතු කරා. ඒ අනුව 2022 වර්ෂයේ
සඳහා නියමිත Call of Duty Modern Warfare 2 2022 ඔක්තෝබර් 28 වෙනිදා රිලීස් වෙන්නට නියමිතයි. ඇත්තටම මේ බලාපොරොත්තු වුණාට වඩා කලින් දවසක් මගේ උපකල්පනය වුණේ ගිය පාර වගේ නොවැම්බර් මාසයේදී මේ Modern Warfare 2 ගේම් එක රිලීස් වෙයි කියලා. 2009 දී රිලීස් වුණ Call of Duty Modern Warfare 2 ගේම් එක රිලීස් වුණේ නොවැම්බර් 10 වෙනිදා නිසා ඒ දවසේම මේ ගේම් එකත් රිලීස් කරන්න ඕනට අවශ්‍ය නම් හැකියාව තිබුණා. නමුත් ඔවුන් ඒ ඔක්තෝබර් 28 වෙනිදාට නියම කරලා තියෙනවා. මෙතනදී කියන්න ඕන කාරණාව තමයි මේ Modern Warfare 2 කියන්නේ සැබෑ ලෝකයේ ඒ දිනේම සිදුවන සිදුවීමක් බවට මේ ටීසර් එක මගින් ඉඟි කළ නිසා මේ ඔක්තෝබර් 28 දිනේ යම්කිසි සැඟවුණු රහසක් තිබිය හැකි බවයි. මේ සියලුම රහස් ජූනි 8 වෙනිදා විසදා දෙන්නට Call of Duty කණ්ඩායමට හැකි වේවායි අපි ප්‍රාර්ථනා කරමු. ඔය කාරණාවට තමයි මට විශ්ලේෂණය කරගන්න පුළුවන් වුණේ. ඔයා තව අලුත් දෙයක් මේක දැක්කනම් ඒක අනිවාර්යයෙන්ම පහල කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න. මේ ටීසර් ට්‍රේලර් එකයි ගිය පාර නිකුත් වුණු ටීසර් එකයි ගත්තාම අපි විශ්ලේෂණය කරපු කරුණු ගොඩක් නිවැරදි වෙන බව තමයි පේන්න තියෙන්නේ. අපි ඉදිරියේදී මේ වගේ තොරතුරු වලට ගෙනෙන සූදානමින් ඉන්නවා. ඒ නිසා අනිවාර්යයෙන්ම ප්ලැනට් 361 එක දිගටම රැඳිලා ඉන්න කියලා ආදරෙන් ඉල්ලා සිටිනවා. ඔයා හිතන විදිහට Call of Duty Modern Warfare 2 වල ප්‍රධාන සතුරා කවුරු බවට පත් වෙයිද? ඔයාගේ උත්තරේ පහල කමෙන්ට් සෙක්ෂන් එකේ අපි බලාපොරොත්තු වෙනවා. එහෙනම් තව අලුත් වීඩියෝකින් අපි හම්බෙමු. එතකන් ගිහිල්ලා ඉන්නම්. Happy gaming. Jai Jai Weva.